ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. කඳ සුරිඳුන්ගේ තෙද බල වැඩි කරමින් කුජ මකරයේ උච්ච වීමක් සිදු වෙනවා. මේ ග්‍රහ ගෝචරය ඔබට බලපාන ආකාරය පිළිබඳව තමයි අද අප වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube channel එක subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. කුජ හේවත් අඟහරු ග්‍රහලොව සෙම්පතියා බව සෑම දන්නා කරුණක්. ඒ ධාතුවට රක්ත වර්ණයට අධිග්‍රහිත ග්‍රහයා විදියට තමයි කුජ හඳුන්වනු ලබන්නේ. කුජ බලවත් වීම පුද්ගලයෙකුගේ පෞරුෂත්වයේ වැඩිවීමට හේතුවක් වෙනවා. එමෙන්ම ත්‍රිවිධ හමුදාව, අවි ආයුධ, යන්ත්‍ර සූත්‍ර, ඉංජිනේරු සේවා ආදී කායික බලය අවශ්‍ය කටයුතු වලට කුජ ප්‍රධාන තැනක් ගන්නු ලබනවා. මේෂ, වෘශ්චික රාශිවලද ශ්‍රේෂ්ඨ බලයට පත්වන කුජ උච්ච තත්වයට පත්වන්නේ මකර රාශියේදීය. මීට පෙර අඟහරු මකර රාශිය ගත වූයේ 2018 වසරේ මැයි මාසයේදී. මෙවර කුජ මකර රාශියට ප්‍රවිෂ්ඨ වන්නේ මාර්තු මස 22 වෙනිදා සවස 2:40ටයි. මෙහිදී විශේෂත්වය නම් මකර රාශිය තුල සෙනසුරුද ගමන් කරමින් පවතීමයි. එනම් ශනිගේ බලයද කුජගේ බලයකද එකවිට මකර රාශිය හරහා ව්‍යාප්ත වීමක් සිදු වෙනවා. ශනි කුජ මකර රාශිය තුල මීට පෙර මුණ ගැසෙන්නේ 1992 පෙබරවාරි මාසය තුලදී. ඒ අනුව කුජ උච්ච බලයෙන් මකර රාශිගත වීමත් බලැති ශනි සමග යෝග වීමත් මූලිකව රට තුල අමුතු ප්‍රබෝධයක් ඇතිවන කාලයක් ලෙස හැඳින්වීමේ හැකියාව පවතිනවා. මිනිසුන් මහන්සි වී වැඩ කිරීමට පෙළඹෙනවා. කුෂිකාර්මික, යන්ත්‍ර සූත්‍ර ආදී කටයුතු වලට සුබවන කාල සීමාවක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. එසේ වෙතත් මෙම කුජගේ නිරූපණය වන හමුදාවත් ශනිගේ නිරූපණය වන මහජනතාවත් මකර රාශිය වැඩබිමක් නම් මිනිසුන් සහ හමුදාව සමග එක්ව කෙරෙන වැඩ කටයුතු අධික වන කාලයක් තමයි මෙම කාල සීමාවේ පෙන්눔 කරන්නේ. උඹ ලග්න ලංකා කේන්ද්‍රය තුල මකර යනු දොළොස්වැන්න නිසා ආරෝග්‍ය ශාලා කටයුතු වලට හමුදා මැදිහත්වීමක් සිදු විය හැකි කාලයක් ලෙස පෙන්눔 කරනවා. එනම් ලෝක පුරා ව්‍යාප්ත වන කොරෝනා ලංකාව තුල පාලනයට හමුදාව දැඩි වශයෙන් ක්‍රියාශීලීව දායක වීමත් මේ හරහා පෙන්눔 කරන බවක් තමයි දක්න ලැබෙන්නේ. ඒ ලග්න හිමියන්ට උදාවන ග්‍රහ බලය අනුව සුභාසුභ අප දැන් මදක් විමසා බලමු. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට කුජගේ මකර රාශි ගෝචරයෙන් පසු උදාවන කාලය ගමන් බිමන් බහුල කරවන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. දරුවන්ගේ වැඩ කටයුතු වලට වෙහෙස මහන්සි වීමට ඔබට සිදු වේවි. ආමාශගත රෝග, හදිසි අනතුරු ආදියට ලක් විය හැකි ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. හදිසි කරදරයකින් නිදහස් වීමටද ඉඩ ලැබෙන්නා වූ කාල සීමාවක්. යම් දෝෂාරෝපණයකට ලක් වීමට ඉඩ කඩ ඇති බැවින් ඒ පිළිබඳව ඉතා සීබුද්ධියෙන් ඉවසිලිවන්තව කටයුතු කරන්න. පොරොන්දු, ගිවිසුම් ආදිය වෙනස් විය හැකි කාල සීමාවක්. සිතේ සතුට අහිමි වෙන ස්වරූපයක් තමයි මෙම කාල සීමාව තුළ පෙන්눔 කරන්නේ. නොතේරුම් කමින් පැඩලිලි සාදා ගන්නා ආකාරයකුත් පෙන්눔 කරනවා. සතුරු බලය ඉහළ යා හැකි කාල සීමාවක්. ගමන් බිමන් අධික් කරවාවි. හිතුවක්කාර සම්බන්ධතා ගොඩනැගෙන්නා වූ කාල සීමාවක්. ප්‍රේමයේ විවාහය යන මාතෘකාවලදී බොහෝ ප්‍රවේශන් විය යුතු කාල සීමාවක් විදිහට පෙන්눔 කරන්නේ. ස්නානීය වෙනස්කම්, වෘත්තීය වෙනස්වීම් සිදු විය හැකි කාල සීමාවක්. නිෂ්පල දෙයට වියදම් ඇති කරවාවි. ආදායම් පිළිබඳ ගැටලු මතුවේවි. ඉතිරි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නා වූ කාල සීමාවක් විදිහටත් මෙම කාල සීමාව පෙන්눔 කරනවා. මාමේ ඔබ වෙත ගෙනාවේ කුජ ග්‍රහයා මකර රාශි ගතවීමත් සමග ඇතිවන ග්‍රහ ගෝචරය අනුව පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වය අනුව මෙම පලාපල විස්තරයේ යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා. ඒ වගේ මතක් කරන්න ඕන අපගේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube channel එක subscribe කරන්න. අප දාන ලග්න පලාපල එසෙනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දිනාටම වාසනාවන්ත වූ සුබදායක කාලයක් උදා වේවා. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි.